පළවෙනි MCQ එක. හරිද? මේකදී අහලා තියෙන්නේ මෙන්න මේ විදිය ප්‍රකාශනයක් දීලා පීඩණය සිම්පල් H සහ උස E ශක්තිය ගුරුත්වාකර්ෂණය V. හරිද? මෙතනදී පීඩණය P පීඩණය සහ H උස E ශක්තිය හා G ගුරුත්වාකර්ෂණය V. AB ගුණිතේ මාන. මෙතන කතරවස්සේ මෙතනදී P සමානයි. මේක තියෙන්නේ AE ධන G බෙදීම H GH බෙදීම B. එතකොට ළමයට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මේක තියෙන විදිය අනුව පීඩණයේ මාන මේකේ මාන වලට සමානයි. පීඩණයේ මාන මේකේ මාන වලට සමානයි. මේකේ මාන පීඩණයේ මාන වලට සමාන කළා. ඒවල මාන වෙනම හොයලා හරිද? ඊට පස්සේ මේකේ මාන පීඩණයේ මාන වලට සමාන කළා. B ගේ මාන වෙනම හොයලා ඒ දෙන්නගේ ගුණිතය අරගෙන මාන හැදුවනම් උත්තරේ ගන්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් දිග ක්‍රමයක්. හැබැයි මෙන්න මේකෙදි මෙහෙම එකක් පුළුවන් මේ. මේ ප්‍රකාශනය ගුණ කරන්න B ගෙන්. මේ ප්‍රකාශනය B ගෙන් ගුණ කරාම PA සමානයි PB සමානයි PB සමානයි. මෙතනදී ABE ධන GH කියලා එනවා. ඊට පස්සේ මේ ප්‍රකාශනය මෙන්න මේක බෙදන්න කැපිටල් E ගෙන්. මේව එකපාර කරන්නත් පුළුවන්. PB බෙදීම E සමානයි AB ධන GH බෙදීම කැපිටල් E කියලා එන්නේ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ AB පදයේ මාන කියන එක මෙයාගේ මාන වලට සමාන වෙන්න ඕන. ඒකත් මාන ප්‍රකාශනයේ ලියන්න අවශ්‍ය නැහැ. අපිට ඕන නම් මෙහෙම ගන්න පුළුවන්. අපි දන්නවනේ විභව ශක්තිය. ඒ කියන්නේ ශක්තිය සමානයි MGH කියලා. එතකොට මෙතනදී 1 යට M සමාන වෙනවා GH බෙදීම Eට. එතකොට මේකත් හිතින් කරගන්න පුළුවන්, මේකත් හිතින් කරන්න පුළුවන්. එහෙනම් 1 යට M තමයි G බෙදීම GH බෙදීම E කියලා කියන්නේ. එහෙනම් මෙතන අපිට කෙලින්ම කියන්න පුළුවන් AB වල මාන මෙතනදී කැපිටල් M ඍණ 1යි කියලා. හරිද? එතකොට පිළිතුරු අංකය 5 කියන එකයි එන්නේ. පිළිතුරු අංකය 5 කියන එකයි එන්නේ.